ආචාර්ය ඇත්කඳවක සද්දාජීව අපේ ගෞරවනීය හාමුදුරුවනේ බොහෝ වෙලාවට අර දෙව්දත්ගේ වරපහ වගේ බොහෝ වෙලාවට වහසි වස් දෙන්නවා මේක මේ මේ ධර්මදීපයක් හින්දා තමයි මේ රටේ මේ මේ ආගමික ආගම දහම වැළඳ ගැනීම නිසා තමයි මේ අපේ රටේ බොහෝ අපරාධ වැඩි වෙන්නේ බොහෝ දේවල් වලට හේතුව මේ ආගම දහම හාමුදුරු අනිත් රටවල අනුශාසනා කරන්නේ අවවාද අනුශාසනා කිරීම තමයි මේකට හේතුව මේ නිරාගමික වුණා නම් මේවා ප්‍රශ්න නැහැ නිරාගමික වීම තමයි වැදගත් වෙන්නේ ලෝකෙ දියුණු රටවල් නිරාගමිකයි මේ වගේ අපි හඳුනන්නේ ඒ අර කබර ගෝයා තල ගෝයා කරගන්න උත්සාහයන් තියෙනවා අපි හඳුනන්නේ නිරාගමික කීම කොයිතරම් දුරට ඒ වචනේ අරුත නිරත කොහොමද ඔබ වහන්සේ මම හිතන්නේ මීට කලිනුත් නිරාගමික කියන මතවාදෙ පිළිබඳ ඉතාමත්ම ගැඹුරින් මේක අපේ ධර්මානුකූලව විග්‍රහ කරලා දුන්නා අපි හඳුනන්නේ නිරාගමික වීම බුදුහාමුදුරුවොත් බෞද්ධද මේ වගේ ප්‍රශ්න තියෙනවා අපි හඳුනන්නේ ඒ නිසා නිරාගමික වීම කොයිතරම් දුරට මේ තීන සමාජ ව්‍යසනයට හේතු වෙන්නේ කොහොමද කියන කාරණාට ඔබ වහන්සේ කොහොමද අපිට පැහැදිලි කරලා දෙන්න අපි හඳුනන්නේ ලෝකේ රටවල් ගත්තහම ඒ රටවල් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් එකක් ආගමික ලැබදියාවත් එක්ක ආගමක් එක්ක බැඳිලා ඒ තුලින් පවත්වාගෙන යන සමාජ තියෙන එක ක්‍රමයක් විශේෂයෙන් මේ ආසියාතික රටවල් බොහෝමයක ඒ தත්ත්වයේ තියෙනවා පිලිපීන වගේ රටවලුත් ඇතුළු ආගමික ඉගැන්වීම හරහා තමයි ඒ රටවල් පවත්වාගෙන යන්නේ ඊළඟට ලෝකයේ භෞතිකමය වශයෙන් දියුණු නූතන ලෝකේ රටවල් ගැන ගත්තාන් පස්සේ නීතිය තමයි ප්‍රබල වෙලා තියෙන්නේ එතර මේ නීතිය හරහා ක්‍රියාත්මක කරනකොට ආධ්‍යාත්මික සුවය කියන එක නැහැ. ඒ කියන්නේ මානව ගුණ ධර්ම කියන එක නෙමෙයි කතා කරන්නේ. හරියට නිකන් රොබෝ කෙනෙක්ගේ මට්ටමින් තමයි ක්‍රියාත්මක කරන්නේ. උදාහරණයක් කිව්වොත් එහෙම දැන් ඇමරිකා එක්සත් ජනපදයේ පොලිස් නිලධාරියෙක් ළඟට වැරද්දක් කරලා ආවන් පස්සේ ඔබට පොලිස් නිලධාරියට හේතු සාධක කියන්න බෑ. එයා ඒ හේතු සාධක අහන්නෙත් නැහැ. එයා කියනවා මෙන්න දිනේ මෙන්න උසාවියට ගිහිල්ලා ජජ්ට ඒ කරුණු ටික කියන්න කියලා. මේ මිනිස්සු දෙන්නේ මොන ගහන්නේ සර් මට හදිසි ගමනක් තිබුණා හරි මොකක් හරි කිසිම කාරණාවක් පොලිස් නිලධාරියට කියන්න සූදානම් නැහැ එයා අහන්න සූදානම් නැහැ හැබැයි මානසික කමක් නැහැ නීතිය ක්‍රියාත්මක කිරීම එච්චරයි නීතිය ක්‍රියාත්මක වෙන අකුරට මොකද හේතුව ඒක තමයි එයාව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන හැටි රොබෝ කෙනෙක් වගේ එතකොට ඒ තුල ආධ්‍යාත්මික හමුවීමක් බුසුවක් ඇත්තෙම නැහැ නමුත් අපේ රටවල් වල වගේ පස්සේ ගියා පස්සේ එතනදිම ප්‍රශ්නේ ගොඩක් දුරට විස්තර ගන්න ක්‍රමවේදයක් තියෙනවා නිලධාරියට කතා කරලා කියලා සර් මෙහෙම දෙයක් උනේ මම මේක දැක්කේ නැහැ හරි එහෙම නැත්නම් මම හදිසියකට යන්නේ මම රෝහලට යන්නේ මොනවා හරි සත්‍ය සිද්ධිය සත්‍ය ප්‍රකාශරපත් කරවන් පස්සේ සමහරට ඒ නිලධාරියාට පුළුවන්කම තියෙනවා හරි එහෙමනම් මින් පස්සේ ඔක කරන්න එපා කියන අවවාද දීලා එතනින් ඒ ප්‍රශ්නේ ඉවර කරන්න බලන්න ප්‍රශ්න ගණ්ඩාවක් එතන විසදෙනවා මොකද හේතුව අපිට ආධ්‍යාත්මික බැඳීමක් තියෙනවා සහ විශේෂයෙන් අර පොලිස් නිලධාරියා වුණත් මේ පුජ්‍යලයට අහුම්කම් දීමක් තියෙනවා එයාගේ නීත්‍යානුකූලව ඇත්තටම අහුම්කම් දෙන්න ඕනේ නැහැ එයාට තියෙන්නේ වැරද්ද පිළිබඳ ලියලා ඒක උසාවියට ඉදිරිපත් කරන උසාවියට තමයි කරුණ ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙන්නේ පොලිස් නිලධාරියාට නෙවෙයිනේ නමුත් මෙන්න මේ කියන කාරණාව තුළදී අපි තේරුම් ගන්නට ඕන මිනිස් සමාජයක අපි මිනිසුන් හැටියට ජීවත් වෙනකොට ආධ්‍යාත්මික මුසුව කියන එක හරි වැදගත් අපි අතර සමග සම්පන්න බව ආරක්ෂා කරගන්න ආචාර සීලීත්වයක් ගොඩනගා ගන්න මේකට හරි වැදගත් වෙනවා. ඒතර මේ සම්ප්‍රදායන් දෙකේ ලෝකේ රටවල් ක්‍රියාත්මක වෙන්නේ. අපේ රට ගත්තන් පස්සේ අපේ රට ක්‍රියාත්මක වෙන්නේ ගොඩාක් දුරට මේ ආධ්‍යාත්මික මුසුවත් සමග. හැබැයි බොහෝ දෙනෙක් මේක වරදවා තේරුම් අරගෙන තියෙනවා. මේ ආගම කියන එක හරියට නිර්වචනය කරගෙන නැහැ. ආගමක් කියන එක නිර්වචනය කරගත්තාම තේරුම් ගන්න පුළුවන් නිරාගමික කියන්නේ මොකක්ද කියන එක. ආගම කිව්වන් පස්සේ මෙන්න මේ කියන කරුණු ටික වැදගත් වෙන ආගම. ආගමක් වුණාම එහි පළමුවෙන්ම තියෙන දෙයක් තමයි විශාල සම්බන්ධතා ජාලයක් නිර්මාණය කරන නිර්මාණකරුවෙක් ඉන්නවා. සුපර් පවර් එකක් තියෙනවා. ਸਰබලධාරී කෙනෙක් ඉන්නවා. ඒ පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය තමයි වෙනස් කළ නොහැකි ප්‍රශ්න කළ නොහැකි සුද්ධ වූ ඉගැන්වීමක් තියෙනවා. ඒ ආගමේ දෙවෙනි ලක්ෂණය. තුන්වෙනි එක තමයි හරාකිකක් තියෙනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙච්ච සංස්ථාපිත මණ්ඩලයක් තියෙනවා. ඒතර මේ කියන ලක්ෂණ තුනෙන් යුක්ත ඒකකයකට තමයි ආගමක් කියලා කියන්නේ. ඒතර මේ තුල තියෙන ඔක්කොම විශේෂයෙන් ගත්තාන් පස්සේ මේ තුල තියෙන ප්‍රධානම එකක් තමයි අපි රිචුවල්ස් කියන කොටස. රිචුවල්ස් කියවන් පස්සේ මේ අභිචාර තියෙනවා මේ 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 සියලුම කාරණාවලදී. දැන් උදාහරණයකට ඔබට යමක් විශ්වාස කරන්න කියලා යම් කිසි දෙයක් පිළිබඳව කියනවා නම් ඔබ බුද්ධිය විවුර්ත කරන්නේ නැතුව ඒ කියන දේ පිළිගෙන ඒකම ඒ විදිහට අනුගමනය කරනවා නම් එතන තියෙන එක අභිචාරයක් ඒක.
ඒකේ තියෙන රිචුවල්ස් ටිකක් විතරයි තියෙන්නේ. ඒකේ විද්‍යාත්මක භවයේ කිසිම සංකේතයක්වත් විද්‍යාත්මක හමුවීමක්වත් ඒ තුල නැහැ. එතකොට මේ න්‍යාය ඔස්සේ ගත්තාම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම කියලා කියන්නේ සර්ව බලධාරී දෙවි කෙනෙක් පිළිබඳ කතා කරන මවුමක් පිළිබඳ කතා කරන දෙයක්වත්. ඒ වගේම උන්වහන්සේගේ ධර්මය පරම පවිත්‍ර වූ සුවිසිද්ධ වූ දේශනාවක් ලෙසවත් කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශ්ලේෂණය කරන්න පුළුවන්, ගවේෂණය කරන්න පුළුවන්, ප්‍රශ්න කරන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන් අනාදිමත් කාලයක් මේක සිද්ධ වෙලා තියෙනවා. එතන එහෙමනම් ඒ න්‍යායෙන් බැලුවම පස්සේ බුදුහාමුදුරුව ආගමක් ලෝකෙට ඉදිරිපත් කළා නැහැ. බුදුහාමුදුරුව ලෝකෙට දීලා තියෙන්නේ දර්ශනයක්, ජීවන දර්ශනයක්. මේ ජීවන දර්ශනය හොඳටම තේරුම් ගන්න පුළුවන් තැනක් තියෙනවා. මේ නිර්ආගමික සංකල්පයේ බොහොම පැහැදිලිව ගැඹුරින්ම අපිට හඳුනා ගන්න පුළුවන් තැනක් තියෙනවා. දැන් අපි දන්නවා මේ පිළිවෙත් පුරාගෙන යනකොට මේ පිළිවෙත් පුරාගෙන යාම තුළ ආධ්‍යාත්මිකව මිනිස ළඟ සිද්ධ වෙන වෙනස්කම්. ඒ ආධ්‍යාත්මික වෙනස්කම් ස්තර හතරකට ගත්තොත් එහෙම සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන ස්තර හතරක් තියෙනවා. මේ ස්තර හතරේ පළවෙනි ස්තරය තුල තියෙන්නේ සෝතාපන්න වෙනවයි කියලා කියන්නේ සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මෙන්න මේ කෙලෙස් ධර්මයන් සම්පූර්ණම ප්‍රහීණ කිරීම. ඒක තමයි සෝතාපන්න කියන්නේ. මෙතන තියෙනවා සක්කායදිට්ඨි, වැරදි දෘෂ්ටිය. වැරදි දෘෂ්ටිය මොකද්ද? මම මගේ කියන මේ සිතුවිල්ලනේ. මේ හරහා මේ පවතිනවයි කියන සංකල්පනාවල්. එතකොට මම කියලා තව කෙනෙක් ඉස්සරහින් ඉන්නවා, සත්‍ය පූජ්‍යලෝ ඉන්නවා, මේ ආදි වශයෙන් තියෙන මේ මිත්‍යා විශ්වාසයේ බිඳ ගැනීම සිද්ධ වෙනවා. ඊළඟට සකය කියන එකත් ඉතාම භයානකම දෙයක්. එයත් නැති වෙනවා. වැදගත්ම සාධකයේ තමයි සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියලා කිව්වේ කිසිම ආගමික වත්පිළිවෙතකට නතු නොවි කටයුතු කිරීමේ හැකියාව. අන්න නිරාගමිකයා කියන්නේ ඉන්නේ යාට. එතකොට නිරාගමිකයා කියලා සැබෑ නිරාගමිකයා නම් කවුද? සෝතාපන්න වෙන කෙනා. සෝතාපන්න තත්ත්වයට පත්වෙන තුරු සිටින සියලු මනසෝ කිසියම් වූ ආගමකට අයිති වෙනවා. බුදුරජාණන් වහන්සේ ආගමක් දේශනා නොකළත් මේ දැන් බෞද්ධ ආගමක් තියෙන ලෝකේ. එතකොට මේ බෞද්ධ ආගම නිර්මාණය කරේ කවුද? මේ සෝතාපන්න නොව පෘථජ්ජන භවයේ සිටින මිනිස්සු. මොකද හේතුව? ඒගොල්ලන්ට මේ දර්ශනය තුළ රැඳෙන්න බෑ. ඒක උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ගහක අරටුව විතරක් පවතින්නේ නැහැ. පොත්ත තියෙනවා, ඊළඟට එලේ කොටස තියෙනවා, ඊළඟට උඩින් තව ස්කින් එකක් වෙනමම තියෙනවා. මේ ඔක්කොගෙම සම්බන්ධයෙන් තමයි අර අරටුව රැඳිලා තියෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන ගැඹුරු පුළුල් බව නිසා මේක තේරුම් ගන්න අපහසුයි බොහෝ දෙනෙකුට. මේක තේරුම් ගන්න අපහසු නිසා ඒගොල්ලෝ ඒකම ආගමක් බවට පරිවර්තනය කරගෙන පවත්වාගෙන යනවා. ඉතින් ඒකට අපි විවේචනය කරන්නේ නැහැ. නමුත් සැබෑ නිරාගමිකයා කියලා කියන්නේ සෝතාපන්න වෙන කෙනා. එයා තමයි නිරාගමිකයා. එයා මොකද කිසිම ආකාරයකින් ආගමික සංකල්පයක් එක්ක බැඳෙන්නේ නැහැ. මෙන්න මෙතෙන්ද ඇවිල්ලා නිරාගමිකයෙක් වෙච්ච කෙනාට මොනවද තියෙන්නේ? සතුට පිරෙලා. එයා නිදහස් වූ මනසක්. එයා මහා පුළුල් වූ චින්තන ධාරාවක් තුළ ඉන්න කෙනෙක්. එයාට ඊර්ෂ්‍යාව නැහැ, ක්‍රෝධේ නැහැ, වෛරේ නැහැ, පළිගැනීම නැහැ, අන් අය විවේචනය කිරීමක් නැහැ. මොකද හේතුව? ඒවා නිරර්ථක දේවල්, ඒවා ශූන්‍ය දේවල්, ඒවා වැඩක් නැති දේවල් බවට සම්පූර්ණම තේරුම් ගන්නවා. ඒවා තේරුම් ගන්නවා. ඒවා අවබෝධ කරගැනීමේ හැකියාව අන්නේ නිරාගමිකයට තියෙනවා. ඒ නිරාගමිකයට නීති අවශ්‍ය කරන්නේත් නැහැ. මොකද හේතුව? දැන් අපි දන්නවා බුදු කාලයේ පළවෙනි වසර 20 ගත්තන් පස්සේ බුදුහාමුදුරුව ප්‍රතිමොක්ෂය හඳුන්ලා දීලා තිබුණේ නැහැ. එතකොට පළවෙනි වසර 20ක කාල සීමාව තුළ තිබුණේ මොකද්ද? සම්පදාය සහ මූලික බලාපොරොත්තුවත් එක්ක එකතු වෙච්ච වැඩපිළිවෙලක් විතරයි. එතකොට ඒ තුළ තිබුණේ මොනවද? සබ්බපාපස්සකරණං, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝධපණං, ඒතම් බුද්ධාන සාසනං. මෙච්චරයි තිබුණ විනී. මේ විනය පද්ධතියත් තුළ තමයි ඒගොල්ලෝ හිටියේ. එතකොට එහෙමනම් නීති අවශ්‍යතාවය දැඩි වෙන්නේ දුර්වල සිතණ්ඩ අසමත්තු මානව ගුණධර්ම වලින් පිරිහිච්ච ආධ්‍යාත්මික සුවයක් නැති තැනයි නීති අවශ්‍ය වෙන්නේ. නීතියක් අවශ්‍ය නැහැ ආධ්‍යාත්මික දියුණු වෙන කෙනාට. දැන් මම උදාහරණයක් වශයෙන් ගත්තාම ඇයි මම සතුන් නොමරන්නේ? මොකක්ද හේතුව? අපි ප්‍රශ්න කරගන්න ඕන අපෙම්ම. මම සතුන් නොමරන්නේ මගේ දෘෂ්ටි කෝණය මම දකින්න ඕන. මට කවුරු හරි හිරිහැර කරනවට මම කැමතිද? මට කවුරු හරි පීඩා කරනවට මම කැමතිද? මට කවුරු හරි ගහනවට මම කැමතිද? කවුරු හරි මාව මරන්න දෙනවට මම කැමතිද? මම මේ කිසි එකකට මම කැමති නැහැ. මම කැමති නැත්තම්
මං කැමති නැති නිසා මං වගේම නේද අන්සතුත් කියලා හිතන්න පුළුවන් කම තියෙන්න ඕන. මං කැමති නැති දේ අනිත් අයත් ඒ විදිහටම කැමති නැහැ. ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මෙන්න මේ අපි දෙගොල්ලා අතරම, ඒ කියන්නේ මමත් ඉදිරියෙන් සිටින සමාජයත් කියන මේ දෙපිරිස අතරම සමගි සම්පන්න භාවය ඇති කර ගැනීම සඳහා මොකද්ද ගන්න පියවර? මම සිතුවිල්ලක් හදා ගන්නවා. ශක්තිමත් ලෙස මං අදිෂ්ඨාන කර ගන්නවා. මං කිසිම සතෙකුගේ ප්‍රාණයට හානියක් කරන්නේ නැහැ, බලපෑමක් කරන්නේ නැහැ, තර්ජනයක් වෙන්නේ නැහැ කියලා. මේ තමයි ඉමස්මින් සති ඉදං හෝති, ඉමස් උප්පාද ඉදං උප්පජ්ජති කියලා කියන මේ න්‍යාය මේ තියෙන්නේ. ඕකම ඒ න්‍යායම බොහොම සරල ලෙස පාවිච්චි කරනවා, බොහොම අඩු මට්ටමකේ, බොහොම සීමා සහිත ප්‍රමාණයක නිව්ටන් මහත්තයාගේ තුන්වෙනි තියරිය. එවරි ඇක්ෂන් ඇස් රියක්ෂන් කියලා. ඒතර මේ තියරියම තමයි මේ ලෝකේ විශ්ව ධර්මතාවය. මේ තමයි ස්වභාවික නීතිය. ඒතර මම සතුන් නොමරන්නේ, මම සතුන්ට හිංසා නොකරන්නේ මට හිංසා කරනවට මං අකමැති නිසා. අන්න එතෙන්ද එන්න ඕන. මේ තමයි දර්ශනය තුලින් ආවන් පස්සේ අන්න සියලු ආගමික මතවාද බිඳලා දාලා සම්පූර්ණ නිදහස් වූ මනසක් ගොඩනගෙන හැටි.